ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙන්නේ. නිස්සාරණ වණියේ සත්‍යපතා ප්‍රවර්තන ධර්ම දේශනාව සඳහා. ප්‍රතිේ සඳහා සියලුම දෙනා tempat වෙලා සාදුකාරය පවත්වනවා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යේහි විඤ්ඤානේහි තථාගතස්ස පඤ්ඤා පේමානෝ පඤ්ඤාපිය තං තථාගතස්ස පහීනං තීති. කරු කටයුතු සංඝරත්න අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අග්ගිවච්ඡගොත්ත සූත්‍රය යෝජනා ස්ථිර කරගෙන දිගට අපේ ධර්මදේශනාවලිය සඳහා මාතෘකා සපයන දේ බවට පත් කරගත්තා. ඒ අනුව අපි මේ සූත්‍රයේ සෑහෙන කොටසක් ගෙවම් කරගෙන දැන් ඉන්නේ සූත්‍රයේ අවසාන ජවනිකාවට කිට්ටු කරලා. ඒකෙදි ඒ අග්ගිවච්ඡගොත්ත කියන බ්‍රාහ්මණයා සර්වචනාසිත අතර බ්‍රාහ්මණයාගේ උනන්දුව මත ආරම්භයේ මත කෙරෙන දීම් සාකච්ඡාවක් එහෙම නැත්නම් දෙබසක් කියලා කියන්න පුළුවන්. ඒ දෙබසෙදී ඒ බමුණට තිබුණ මූලික සැක මත බමුණු මත සාකච්ඡා කරන සරුවචන්සි බොහොම විවේකීව ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරුවට පස්සේ ඒ බමුණ බොහොම ඉවසිල්ල යුක්තව අහනවා, දැන් ඔබ අන්ති මං කියන දේ ප්‍රතික්ෂේප කරනවා, ඒ වත්තේ ඔබ අන්තිත් කියන යමක් තියනවාද කියලා. වහන්සක් කියන්නේ යමක් තියෙනවා, පණිවිඩයක් තියෙනවා, ශාසනයක් තියෙනවා. ඔබ වහන්සේ සර්වඥයිනේ. ඒකට සර්වඥයන් සඳහන් කරනවා, මට කියන්න තියෙන එකයි මේ චතුරාර්ය සත්‍ය විතරයි. මේ ලෝකේ තියෙන දුක ගැන විතරයි මං කතා කරන්නේ. දුකේ හටගන්ම විතරයි මං කතා කරන්නේ. දුකේ නිරෝධය විතරයි කතා කරන්නේ. ඒකට මාර්ගය මං කියලා දෙනවා. ඉන් එපිට ඉතින් හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා. ඒක ප්‍රශ්නයක්වත් මං අහක දාන්නේ නැහොත් ඒක ප්‍රශ්නිකවත් කෙලවරක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ යා අහන විදියට ඔය තථාගතයන් වහන්සේ නමක් මරණින් මතු වෙයිද නොවේද, වෙයිත් නොවේ දෙකමද, වෙයිත් නොවේ නොවේත් නොවේද, ලෝකේ අන්තවත්ද අනන්තවත්ද, එහෙම නැත්නම් කෙලවරක් තියනවද ලෝකේ කෙලවරක් නැද්ද, හොඳ දෙයක් කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවද නැද්ද, මේක ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න එකක්වත් ඔයගොල්ලන්ට වැදගත් නැත්තේ නෑ. නමුත් තථාගතයන් වහන්සේ ළමක් ලෝකේ පහළ වෙන්නේ ඔය ප්‍රශ්න තියෙන ලෝකේ මේ ප්‍රශ්න වලින් කෙලවරක් නැතුව ඇතුළත ගැට පිටතකට වැදෙනා වෙනුවට ඒකට නිතිය වූ ඒකාන්ත වූ පිළියමක් කියලා දෙන්නයි නිසා දුක්ඛ සත්‍යයි කියන්නේ කියලා බුදුන්සර බමුණට සාධනීය උත්තරයක් දෙනවා. නාස්තික පිළිතුරු රාශියක් තියලා ආස්තික පිළිතුරක් දුන්නන් පස්සේ දැන් බමුණ මේ බුදුජානක වහන්සේ දිහාට නතු වෙනවයි කියලා හිතන වෙලාවක සර්වචනසේ මොකද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කියලා අර බමුණගේ අර තරන්දෙන තතනන යන්තම් මේ පැත්තට එන්න හදන අවධානය නිකන් උදුර ගන්න හදනවා. ඒකල කියනවා මේ දුක්ඛ සත්‍ය කියලා මං කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් තියෙන එක. ඉතින් ඒකේ එවකට ඒ බමුණක් දාන්න ගතියක් පේනවා. ඉතින් මේ පිටසත් මං හිතනවා මේක ඉස්සලා එක අහලා තියෙනවායි කියලා. අපිට දුකක් ගෙනත් දෙනව නම් ගෙනත් දෙන්නේ මේ ලෝකේ රූප කොච්චර තිබුණත් මේ මම කියාගත්ත රූපෙටකින් විතරයි දුක් දෙන්නේ. මම දන්නේ නැති නොදන්න කිසිම රූපකින් කවදාකවත් දුකක් දෙන්නේ නැහැ. ඒසේ රූප සියල්ල මම මයිලකට ආවේ මම අල්ලගත්ත නිසා. එහෙම නැතු මේ රූපෙ ඉන්නේ නැහැ මයිගාට. කිසිම රෝගයක් මයිගාට ඉන්නේ රූපයක් මයිගාට ඉන්නේ කිසිම දුකක් මයිගාට ඉන්නේ නැහැ. මම ඒ සමහරක් රූප මම කියා ගන්නවා ඒ රූප ටිකෙන් පමණයි මම සියාගත්ත රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වලින් විතරයි දුකේ. ඒ නිසා ඒක පිළිබඳව බුදුරජාණන් කියන හදාරන්නේ කියලා. මම කියාගත්ත යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයක් තියෙනවනම් ඒකමයි දුක. වෙන මොකක්වත් නැහැ. තණ්හායමයි ජායති සෝකෝ. ඊට පස්සේ වේදනා ලෝකේ ඕන තරම් තියෙනවා. ඒසොට යම් වේදනා ටිකක් මේක මගේ අපේ ආගමේ අපේ પરම්පරාව කියලා ගත්තනේ ඒක විතරයි පළන්නේ. ඕනතරම් ලෝකේ වේදනා තියෙන පත්‍රයලම් බලන්න ගොඩාක් මරණ දැන්වීම් තියෙනවා. හැම මරණ දැන්වීමක්ම අපි ගණන් ගන්නෑ. අපි ගණන් ගන්නේ මේ මගේ කෙනාගේ මරණ විතරයි. ඒත් අපේ කෙනාගේ මරණය. ඊට පස්සේ ඉතින් අපිට එතන ඉඳලා ඊ යනුව පැලහෙනවා.
ඊට පස්සේ සංඥා තියෙනවා. ලෝකේ හඳුනා ගැනීම සඳහා සලකුණු තියෙනවා. කවුරු හරි බුදු පිළිමයකට ගැහුවොත් පයින් ඔන්න අපිට තරහ යනවා. අපි නන්නා දොන්න විදිහට සිංහ සිවලිංගයකට කවුරු හරි පයින් ගැහුවොත් ගානක් නැති සිවලිංගය කියන එක ගල් කැල්ලක්. ඒක හඳුනාගන්නේ නැහැ. තව සිවලිංගෙට පාරේ තියෙන ගල් කැල්ල ඉතින් කවුරු තරහ යන්නේ. මට තරහ යන්නේ මේ මම හඳුනාගත්ත නිමිත්තට, මම හඳුනාගත්ත සංඥාවට, මම හඳුනාගත්ත ලිංගෙට තමයි. ඉතින් මේ ලිංග ටිකත් අපි උපදිනකොට ගෙන ආපුවා නෙමෙයි. මේ අතරමඟදී කවුරු හරි අපේ ඔළුවට දාලා දෙනවා මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා. බුදුහාමුදුරුවෝ දැකලත් නැහැ. බුදුහාමුදුරුවෝ හිටියට ඔය එකක්වත් අනුමත කරන්නේත් නැහැ. හැබැයි අපි යුද්ධ කරනවා. මරාගන්න. මේ බුදු පිළිමයට පයින් ගහුවා. බුදු පිළිමේ ගෑනුන්ගේ යට ඇඳුමට ගත්තා. බුදු පිළිමෙන් ඉටිපන්දන් ඇදුවා. නානා ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඉතින් ගියොත් එහෙම නිකමට හරි සාරණාත් වලට මේ මෙහා පැත්තේ තියෙනවා පාරෙන් පල්ලෙහා පැත්තේ සල්ලි දීලා යන්න පුළුවන් සාරණාත් කටුගෙට උඩ පැත්තේ තියෙනවා මහාවීර පන්සල දැන්නමත් වැඩ කරනවා මහාවීර පිළිමයයි කටුගෙයේ තියෙන බුදුහාර පිළිමය දෙකම එකයි කිසිසේත්ම අඳුරන්න බෑ මහාවීර පිළිමේ මේ හඳුන් උලලා තියෙනවා මේ පස්පොලේ ඇඳුමක් නැහැ අත් දෙක මෙහෙම තියාගත්තම ලිංගෙ වැහිලා තියෙන මොන විදිහකට හොයන්න බෑ පූර්ණ නූල තියෙන නිසා සිවුරක් වගේ පේන මෙහා පැත්තේ වෙන බුදු පිළිමේ තියෙනවා ඒකෙත් ගලෙන් හදලා තියෙන්නේ මොකෙන්වත් හොයන්න බෑ. ඉතින් අපි ගියාම බුදු පිළිමයට වඳිනවා මහාවීර දැක්කොත් එමේ ඔන්න කේන්තියක්. ඉතින් කටුකේ වැඩ කරන එක බුදු පිළිමේ මාර්ගවල තිබ්බොත් එහා පැන්දලත් එක රැ. ඉතින් බාධා හෙට ඉඳලා අපි වඳින්නේ මහාවීර පිළිමයට දන්නේ නැහැ. හැබැයි මැරෙන්න ගෑ ගහනවා. අපි ඇවිල්ලා ජෛන නෙවෙයි. අපි අපේ බුදුහාමර සූරු ඇඳ අපි වෙ නිගන්ට එන්න වඳින්නේ නැහැ කියලා. ඉතින් කොහොමද දන්නේ? මේ සංඥාවල් වල තියෙන දෙල්ලම දිහා බලනකොට ලෝකේ මිනිස්සුයෙකුට පොඩ්ඩක් සංඥාවක් පෙව්වොත් ඊටවසු පිස්සුවට තයි ඕනේ ඇඩ්වර්ටයිස්මන්ට් එක විශේෂයක් පෙන්වුවාට පස්සේ මිනිස්සු සුපර් මාකට් එකේ බඩුව ගන්නවා ඒ මිනිස්සු දන්නේ නැහැ. ඊට ආවට පස්සේ බලනකොට තමයි බන්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකේ විතර හොයාන ගියා බඩුව ගෙනාවා මොකටද ගත්තේ කියලාවත් දන්නේ නැහැ. මේක ඉස්සෙල්ලාම ක්‍රියාත්මක කළේ හිට්ලර්. හිට්ලර් කිව්වා මේ විශේෂයක් මිනිස්සුන්ට අහන්න දුන්නොත් යමක් මොන කුණු හරි වුණත් උව අදහන. ඊට පස්සේ ඌ අර හීනෙන් අවදිනා වගේ ගිහිල්ලා අර කෑර ගන්නවා අර හිප්නොටයිස් කරපුවාම ඔළුවට යෝජනාවක් දැම්මට පස්සේ ඒක කරනවා වගේ. ඉතින් අපි දන්නේ මේ සංඥාවෙන් නටවන්නේ කියලා. ඒක තමයි අධ්‍යාපනයේ තියෙන්නේ අද. අකුරු කියන්නේ සංඥා වගේක්, ඉලක්කම් කියන්නේ සංඥා වගේක්, ප්‍රස්තාර කියන්නේ සංඥා වගේක්. හත්ත පහක වැටි ඔළුවට දෙයක් ගෙනත් දාලා ඊට පස්සේ ඌ ජීවත් වෙන්නේ අකුරු ලෝකයක. එහෙම නැත්නම් ඌ කොන් වෙච්ච එකෙක් වෙනවා, බුබ්බඩෙක් වෙනවා. අකුරු දන්නේ නැති එකෙක් වෙනවා. මම දන්නේ අකුරු දන්නේ නැතුව හරිසෝ. කිසි දෙයකට පිස්සු වැදලන්න බෑ. මොකද පිස්සු වැදලන සංඥාව ඌ දන්නේ නෑ. කාටක පිස්සු වැදලන බඩගින්න තියෙනවා, නිදිමත තියෙනවා, ලිංගික කාතාව තියෙනවා. ඒ ටික කරගෙන ඉනෝ. ඒ නිසා මේ සංඥාවල් වලින් අපි අඳලා තියෙන හැටි, ඉතින් මං කිව්වේ දත්තර නසත්‍ය කරන එකනේ කියනවා. මිනිසුන්ට කේන්දර දෙකක් තියෙනවා. උප්පත්ති කේන්දරයයි ආරූඪ කේන්දරයයි කියන එක. උප්පත්ති කේන්දරය ඒ වෙලාවට නැකස් ශාස්ත්‍රයේ හැටියට කේන්දර. ඊට පස්සේ හැදෙන පරිසරයේ සංස්කෘතිය anu ආරූඪ කර ගන්නවා එක. හැබැයි තීන්දුව ගන්නේ ආරූඪ කේන්දරේ. ඒ නිසා ආරූඪ කේන්දරේ දැනගන්න ඌ ඉන්නේ බඳලාද නැද්ද, කොළඹ ගිය මිනිස්සෙද, ගමේ මිනිස්සෙද කියන එක දැනගත්තා ඌ ඊගාට ගන්න තීන්දුව කීයද. ඒක ඉතින් අස්සත්‍රි ඉගෙන ගන්න ඕනේ නැහැ. ඕනේ පච කියන මිනිහෙක් නිමිති අල්ලන මිනිහෙක් පේන කියන මේක ඒකෙන් තමයි කියන්නේ. උප්පත්ති කේන්දරේ කොත්තේ. වැඩක් නැහැ. ඌ කොහේ ඉපදුනත් ඇදිච්ච තැන හැටියට තමයි තීන්දුව වෙන්නේ. මොකද ඌ ඔළුවට දාලා තියෙන සංඥා ටික. අපිත් කරන්නේ අනිත් උන් ගොළුවට සංඥා දාන එක තමයි. මා තහ ගහන අපරාධයක්. කියලා දෙනවා නම් හරි මේක සංඥාවක් විතරයි ඔක වැඩි ඔළුවට ගන්න එපා මේ පොඩ්ඩලා මේ හැදෙන සිල්ලංගයක් ඔය. සිල්ලංගේ මේ ශකමේ ඇත්ත ගයක් නෙමෙයි. ඒකෙත් අම්මා තාත්තා ඉන්නවා, ගෙවල් තියෙනවා, බත් වෙනවා, පොල් කටු වල වළං කියනවා. වැලියට බත් කියනවා. පලාකොළ වලට එළවලු කියලා කියනවා. උච්චරයි. මේක අපි වෙලා තියෙන්නේ අර සිල්ලංගේ අල්ලගෙන හයියෙන් ඊට පස්සේ ඉතින් ඉඩන් නඩු කියන්න හදනවා සිල්ලංගේ වල. ඒ සංස්කාර කියලා කියනවා අපි කේ පාටි ඉස්සලව තාවල කතා කරා. අපිට මේ මොනම දෙයක්වත් තියෙන විදිය හරි නෑ. ඒ කොන කඩන්න ඕන. පොඩ්ඩක් පැත්ත පොලිෂ් කරන්න ඕන. හැඩතල දාන්න ඕනේ. හැඩ ආලවට්ටම් කරන්න ඕන. සිංහල බුලත් කොටේ කන කොටත් කොනයි දැල්ලයි කඩලා කන්න. නැට්ට කඩන්න ඕනේ කියලා කියනවා. අග දැල්ල කඩන්න ඕනේ කියනවා. මොකද නාගයා එනකොට ওই දෙකෙල්ලු අල්ලගෙන ආවේ බුලත් කොලේ. ඔකේ විෂ තියෙනයි කිය. හුණු විට ගත්තට කද්දාක ප්‍රමාණ දන්නේ කාලි වල බංකෝ යට ගාන්නු නිතුටි. හුණු විට අතර ගන්න දන්නේ. ඒ නිසා සිංහලයා ගියේ පාරේ පේන තැන මොකද මේ තියෙන දේ මදි.
වැටකුළු වල ධාරේ කපලා උයල ධාරේ ටික වෙනම මැල්ලුමක් හදනවා. වැටකුළු ධාරේ දෙකට දාලා ගත්තරන් ඕක ඉවරනේ පිරිමි වෙනකොට එහෙමයි. ධාරේ කපලා වෙනම ඔයෙ මුකුත් නැහැ. බට්ටේ රස නැට්ටේ කියලා බට්ටේ නැට්ට ගලවලා වෙනම උයල බට්ට වෙනම උයන. ඔය එකට කෑවන සත්තුන්ට කිසිම ලෙඩක් නැහැ. මේ සංස්කරණය කිරීම හරහා තමයි මේ සූප ශාස්ත්‍රයක් අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ ගෘහ නිර්මාණ ශිල්පයක් ඇවිල්ලා තියෙන්නේ. ගල්ලෙන් වල හිටියානම් ගහක් යට හිටියානම් තීන දෙයට හැඩ ගැහෙන මනුස්සයා හරි පෞරුෂත්වයක් තියෙනවා. බැරි එක හැදි ගවිලා යනවා. ආයික දෙකක් නැහැ. ඉන්න බැරි එක යනවා. දැන් ඉන්න රිය ජග් ගහගෙන ජීවත් වෙන්නේ ඉන්න බැරි කට්ටිය තමයි. ලංකාවේ ඉන්න ආමතුරුරු 30000ක් කියලා කියනවලු. ජනගහනේ 30000කුත් නැතිලු. ඒකෙන් 10000කට වැඩිය හොඳ ටික ඔක්කොම ධර්මදූත සේවයට පිටරට ගිහිල්ලා ඉවරයි. දැන් ඉන්නේ වීසා හදා ගන්න බැරි කට්ටිය විතරයි. අනිත් හයිර ඩයබටිස් තියෙන කට්ටිය ඉන්නවා. කොන්දේ අමාරු තියෙන කට්ටිය ඉන්නවා. නාකි ඉත නාකින්ද උපස්ථාන කරන හොඳ තරුණ ටික ඉදලා ඉන්නවා. ඒ නිසා ලංකාවේ ඉන්න සංඝයාට ශාසන සේවාවක් කරන්න වෙලාවක් නැහැ. ඔක්කොම ලෙද්දු. හොඳ කට්ටිය ඔක්කොම ගිහිල්ලා. ඉත මේ නිසා බලනකොට පේනවා මේ සංස්කාරමේ ආලවට්ටම නිසා අපි මේ අපිට මේ වෙලා තියෙන දේ බලනකොට එක්කෙනෙකුටවත් වර්තමානයේ හිත තියාගන්න වෙලාවක් නැහැ. මොකද මේ අර යුතුයකම් මේ යුතුයකම් අරව මේ කර කර ඉන්නවා. කළ බලනකොට වෙන්න ඕනේ Tamanට ඕන දේ වෙන්නේ. ඒ නිසා සංස්කරණය කියලා කියන මේ ඇතිදී ඇති හැටියට අපි බාර ගන්න කැමති නැති නිසා මේ කර සැලසුම් මේ නීති ප්‍රතිපාදන මේ විවස්ථා අර සෙල්ලංගයක් කියලා කරන්න ඕනේ. උඹට පැලි සෙල්ලම් battu වෙනවා වගේ අපි මේ වෙලාවට උඹ අම්මා උඹ තාත්තා කියලා සෙල්ලංගේ පණව ගන්නවා නේද සෙල්ලංගේ වුණනකන් ඒ අම්මා තමයි ඉතින් සෙල්ලංගේ වුණාට පස්සේ අම්මා වෙන්න බෑනේ මේක වෙලා තියෙන සෙල්ලම් වුණාට පස්සේ අර යසලාලක තිස්ස වගේ සුබ යස වෙනවා යස සුබ වෙනවා ඉතින් රජුරු මරණ ගන්න ඕන ලබනවා ඉතින් සමේ කරන සංස්කාර අවස්ථානුකූලව කරන වෙනස් කිරීම කියන වෙනුවට මේ ස්ථාවර කරන්න ගියාම මේ පහ හරහා විඥානයේ පුදුමාකාර අධිකාරී ශක්තියක් අරගෙන අපි විඥානීය කියන න්‍යායපත්‍යක් නැතුව කාමභෝගීව හැසිරෙන පටන් ගන්න. බයලජ්ජ නැතුව හැසිරෙන. ඉතින් ඒ නිසා සරුවචනා සඳහන් කළ තනෝ දුක එන්නේ ඔය පහේ මිස. එත මම මගේ කියාගත්ත කොටසකේ මිස දුකක් අපිට ස්වභාවයෙන් එන්න දෙයක් නැහැ. මම කියාගත්තොත් ගොඩකට දුක බැරි වෙනවා. මම කියාගත්තොත් ටිකකට දුක අඩු වෙනවා. ඒක නිසා මේ රැස් කිරීම වෙනුවට අස් කිරීම පැවැත්ම වෙනුවට නැවැත්ම සංස්කාර වලට සම්බන්ධව කතා කරලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊගේ පාර පටන් අරගත්ත මේ සංස්කාර නිසා ඇති වෙන විඥාණය සංකාර පත්‍ය විඥාණං කියලායි අපි පොතේ උගන්වන්නේ අවිජ්ජා පත්‍ය සංකාර පත්‍ය විඥාන. නමුත් විඥාණය තමයි සංස්කාර ඇති කරන්නේ. ඒ මොකද විඥාණය තමයි හිත සංස්කාර කියන්නේ හිතේ දරුවෙක්. විතී චෛතසික වේදනා සංඥා දෙක ඇරිච්චාම ඉතුරු චෛතසික 50ම එක පන්තියකට දාලා සමූහාර්ථ වාචි අර්ථයෙන් තමයි විඥානයේ මේ සංස්කාර කියන පදේ එන්නේ. ඒ පන්තියේ මොනිටර් වගේ ඉන්නේ චේතනා කියන චෛතසිකේ. ඒ වඩු පන්තියක මහ වඩුව නැතිකොට ඉන්න වඩු ශිෂ්‍යයන්ගේ නායකෙක් ඉන්නවලු. එයා තමයි වඩු වැඩ කරන ගමන් අනික් ඉගෙන ගන්න අයට වඩු අව විධාන දෙනවා. ඒ වගේ තමයි චේතනාව. එතකොට සමහරට චේතනාවටමත් සංස්කාර කියලා කියනවා. නැත්නම් අර චෛතසික 50ම පොදියටම සංස්කාර කියලා කියනවා. ඒක හරි සංකීර්ණ දෙයක්. මේ වඩු ශිෂ්‍යයා ප්‍රධාන වඩු ශිෂ්‍යයා අන්තිම වඩු මඩුවටම නීචි දාන්න යනවා. වඩු මඩුවෙන් ඇති වෙච්ච එකක් නෑ. ඒ වගේ තමයි සංඛාර විඥානයේ දරුවෙක් වුණාට සංස්කාර අන්තිමට විඥාණයට නිවස්ත හදනවා විඥාණයට න්‍යාය පත්‍රය හදනවා ඒක මේ ඕනෙම ඇමතිවරයෙකුට න්‍යාය පත්‍රය හදන්නේ එයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි ප්‍රයිවට් සෙක්‍රටරි කියන්නේ ලස්සන ගෑනු ළමෙක් විතරයි එයා දේශපාලනේ දන්නෙත් නැහැ කවුරක්වත් දන්නේ නැහැ එයා තමයි මිනිස්ටර් කීල කියන්නේ මේක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ ෆයිල් එකේ කොහේ තිබ්බත් එයාගේකට වැඩේ යනවා නිචු මිනිස්ටර් දන්නවා එතන ඉකිරුවි නැත්තම් වැඩේ වෙන්නේ නැහැ ඒ නිසා ඔය දේශපාලන කතා හරියන්නේ නැහැ වැඩේ අන්තිමට තියෙන්නේ පීඑන් අතේ එහෙම නැත්තම් ප්‍රයිවට් සෙක්‍රටරි අතේ ඒ වගේ තමයි විඥානේ කියාගෙන ආපු ඡන්ද පොරොන්දු නෙවෙයි දැන් ඉෂ්ට කරන්නේ
දැන් කරන්නේ අර ඒ වෙලාවට ඉන්න සෙක්‍රටරි කියන දේ අහලා වැඩ කරන එකයි කරන්නේ. ඒ නිසා සංස්කාරات එක්ක විඥානයේ පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. මේ දෙක විඥානයේ විසින් සංස්කාර ඇති කරාට අන්තිමට සංස්කාර පාලන ශක්තිය අතට අරගෙන විඥානයට කියනවා දැන් හිටගනින්, දැන් ඉඳගනින්, මේක කරපන්, මේක ඉස්සරහට දාපන්, මේක පස්සට දාපන් කියලා. ඉතින් එතකොට මේ ගනුදෙනුව සංඛාරපච්ච විඥානං එහෙම නැත්නම් විඥානපච්ච සංඛාර කියන මේ ගනුදෙනුව අපිට හදාරන්න කිසිම වෙලාවක් එන්නේ නැහැ. අපි රාගයටම රත් වෙලා ජීවත් වෙනකොට, මෝහයට මුලා වෙලා ජීවත් වෙනකොට, ද්වේෂයට ද්වේෂ වෙලා ජීවත් වෙනකොට, මේ වැඩපිළිවෙල බලන්න තිරින් පිටිපස්සට ය아가න්න වෙන්නේ. අපි නාඩගමේ තමයි කාලය ගත කරන්නේ. කවදා හෝ මේක නාඩගමක් බව තේරුම් අරගෙන මේ භව නාටකය නාඩගම බතින කොහෙන්ද මේ සංස්කරණය සිද්ධ වෙන්නේ? කවුද තිර නාටකේ ලියන්නේ? කවුද තිර රචනය කරන්නේ? කවුද මේ විශ්සන්දන්නේ කියලා බැලුවොත් ඒක අපිට අර නාඩගම බැලිල්ලට බාධාවක් වෙන නිසා අපි ඔය නාඩගම් බල බල ඉන්නවා මිසක් ඒ නාඩගමට වේදිකා සැරසිලි කරනව බලන්නේ නැහැ. ওই නාඩගමේ වේදිකා සැරසිලි බලන එක තමයි ආගම ධර්මය දර්ශනය කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට කිව්ව නාඩගම බැලුවනේ දැන් බලනවනේ තාමත් දෙලි නාඩගමත් බලනවා චිත්‍රපටිත් බලනවා ඔක්කොමත් බලනවා. නමුත් මේවා සංස්කරණය කරන ලද දේවල් කියලා දැනගෙන මේ උඹ මොන කාටද ඇඳලා ඉන්නේ කියලා බලපන්. හැම කෙනෙක්ම ඇඳලානේ ඉන්නේ. මේ ඇඳිල්ලනේ අපි සංස්කරණය කරනවා කියන්නේ කොට කියන්නේ මේ අංග සංස්කරණය කියලා. මේ වෙස් ගන්නනවා කියලා කියන්නේ නාඩගමට හැම කෙනාම වෙස් ගන්නන ඕනේ. මේ චිත්‍රපටි වලට, ටෙලි නාටකම් වලට යනකොට වෙස් ගැනීමක් කරන්න ඕනේ. ඒ වෙස් ගැනීමට පස්සේ තමයි අපි තිරයට පෙනී සිටින්නේ. කැමරාවට මුහුණ දෙන්න. මිනිස්සු දකින්නේ වෙස් ගන්න පුදයක්. සාමාන්‍ය ස්වරූපේ දකින්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ වෙස් ගන්න නැත්නම් ස්වභාවයේ යථාර්ථය දකින්න මොනතරම් පෞරුෂත්වයක් තියෙන්න ඕනද? මුග දෙනකොට ඒ ආධ්‍යාත්මික පෞරුෂත්වේ නැහැ. ඇත්තටිය දකින්න බෑ. ඉතින් අන්න ඒ දේ රූපහරා වේදනහරා සංඥාහරා සංස්කාරහරා විඥාණයට ආවට පස්සේ ප්‍රශ්නේ අවබෝධ කිරීමේ හැකියාව උගා සංකීර්ණ වෙනවා. ඒක එතකොට ලොකු සුතම ඥානයක් ඇතුව ලොකු නයි විපස්සනාව නැත්තම් චින්තා ඥානයකුත් ඇතුව ලොකු විපස්සනා අධ්‍යක්ීමකුත් ඇතුව හිටියොත් ඔන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේ කොතෙක් දුරට මේ කතාව ලේසි ලේසි දේවල් හරහා සියුම් සියුම් දේවල් වලට ගෙනල්ලා අන්තිමට විඥාණය දුරුවන් කිරීම, විඥාණය ගෙවන් කිරීම තැනටම විස්තර කරනවා. ඒක Hindu ආගමේ කවදාකවත් හිතපොම නැති එක. මොකද ඒගොල්ලෝ හිතුවේ විඥානේ ක්‍රිෂ්ණ විඥානේ කියලා. ඒක නැති කරන්න මනුස්සයන්ට බෑ. ඒක දෙයයන් වංශේ. ඒක තමයි ලෝකෙ මැව්වේ. ඉතින් මේ මැවිච්ච අපි කොහොමද මේ මැවුම් කාර්යය විග්‍රහ කරන්නේ කියලා ඒගොල්ලෝ හිතුවා ඒක සාහසික වැඩක් කියලා. නමුත් සර්වචන්නාංශයේ දැන් මේ අග්ගිවච්ඡකොත්ත බ්‍රාහ්මණයට කියලා දෙනවා විඥාණය මේ ඇති කරන දුකෙන් පහෙන් එකක් වෙනවා. දැන් මෞංකාරයක් නම් විඥාණය අපේ චරණ මේ මෞංකාරයේ ඍජු වැඩක් කියලා බුදුජන්නාංශයේ මේ ජාතක කතාවකම සඳහන් කරනවා. මේකා මෞංකාරයේ කියලා කිව්වට මොකද මවලා තියෙන හරියක් මවලා තියෙන දුක නිසා මූට කියන සිනේ මැවුම් කාර්යය කියලා නෙවෙයි විනාශකයි කියලා. මූට කියන්න තියෙන්නේ මහා හොරයි කියලා. අපිට තියෙන හැම චිත්තක්ෂණයක්ම අපිට දුක දෙනවා. ඒෂා විඥාණය ක්‍රිෂ්ණ විඥාණය නැත්තම් දෙයියෝ නැත්තම් දෙයියන්ගේ අපිට ලැබිච්ච කොටස කියලා කිව්වනම් ඒක තමයි දුක මවන පළවෙනිම දේ. බුද්ධත්ව ජාතිකේ සඳහන් කර දෙන ඔකට කියන්න තියෙන්නේ මැවුම් කාර්යය යනාසි කරන ඔකට විනාශකයි කියලා කියන්න තියෙන්නේ. ඔක මවලා තියෙන තනිකර දුකක්. ඒ නිසා මහවරයි කියලා කියන්නේ. ඒතර අපේ ගෙදර ඉන්න මහවරා තමයි විඥානි. නමුත් අපි ඒකට තමයි හිත කියලා මේ හිත කැමැති දේ කරන්න තමයි අපි ගහංගේවල් අත ඇරගෙන ඉගෙනගෙන ජීවිතේ වටිනාම කොටස ඉගෙනීමට පාවිච්චි කරලා ගත කරන්නේ. ඔය එක එක්කත් ඉන්නවද බලන්න සන්තෝෂෙන් ජීවත් වෙන එකේ කොය පුංචි කාලේ නම් අපිට ඕනේ වුණානේ සිවිල් සර්වන්ට් කෙනෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න. දැන් ඉන්නේ ස්ටේෂන් මාස්ටර්ලා අහලා බලන්න එක සන්තෝෂෙන් ඉන්නවද කියලා. දොස්තර කෙනෙක්ගෙන් අහන්න බලන්න සන්තෝෂෙන් ඉන්නවද කියලා. සිවිල් සර්වන්ට් කෙනෙක්ගෙන් අහන්න බලන්න සන්තෝෂෙන් ඉන්නවද කියලා. අපිට විතරවත් මේ වගේ ඉඳගෙන බණක් අහන බණක් කියන්න වෙලාවක් උන්දලට නැහැ. ඔය යන්න හදන තැන. ඉතින් ඒක නිසා මේ මවන හීනය මවන වෙලාවේදී අහම ඇව්වට පස්සේ බලනකොට කොහොම මේ සිද්ධ වෙනකම් විතරයි. ඒ නිසා මේ විඥානය පිළිබඳ කතා කරන්න
හරි බයයි. ඒගොල්ලෝ ගැඹුරුයි කියලා පැත්තකටත් දානවා. නමුත් සරුවචනහන්සේ ඔය නිබ්බාන පරිචයවිත දේශනාවල පුලුවන්තරම් සුතමේ ඥානියක් තියෙන, චින්තාමේ ඥානියක් හොඳට මොලේ කල්පනා වැඩ කරන, භාවනාත් කරන අයට මේක තීරුම් ගන්න. හන්දන් තීරුම් ගන්න නැතුව මේ ගොඩේ ඉන්න බෑනවා. හරියට රූපේ දැන ගන්නවා වගේ විඥානයක් දැන ගන්න ඕනේ කියලා. ඒ විඥානයේ ක්‍රියාකාරකම් පෙන්නනවා විඥානය කොච්චර දුරට අර සංස්කාරවල හැසිරීම් උල්පන්දා ගොඩ පෙරක දෝරුකම් අනුව වැඩ කරන්න ගිහිල්ලා විඥානයේ කොච්චර බයලැජ්ජ නැති අමන සදාචාරාත්මක වගකීමක් නැති එකක්ද කියලා. එහෙම කරන විඥානයේ චරිතාත්මක දෙන එක තමයි අපි උදේ ඉඳලා හැන්දනකම් කරන්නේ. අපි කරන හරියක් කරන්නේ මරිකම් හෝඩකම් අමනකම් තකතිරුකම්. ඒකලියවල අපි දන්න ක්‍රමයට ඒකට උත්තර බඳිනවා මම මේක කරුවේ මේක නිසයි කියලා. හැබැයි ඒක කරන්න ඉස්සෙල්ලා අපි දන්නෙත් නැහැ කරනකොට දන්නෙත් නැහැ කෙරුවට පස්සේ උත්තර බඳින එක විතරයි. ඒකට කියනවා මේ වැඩිහිටියන්ගේ තර්ක ක්‍රමය කියලා. වැඩිහිටියෝ කරන්න ඕනේ ජඩකම ගන්නවා. දවල් මිකේල් රෑ ඩැනියෙල් තමයි. කරලි ඉවරල කවුරු රැහුවට පස්සේ කිතුල් ගහට යයි ගියේ කියලා ඇහුවොත් ඌ කියනවා තනකොළ කපන්න ගියේ කියලා. කොයි දයක කිතුල් ගහේ තනකොළ අහන්නේ ඒකනේ උන්නේ බයින්නේ. උච්චර තමයි කතා. තවුන්දර වෙන්නේ දෙකනේ මම බයින්නේ. ඉතුරු ගයි දනකොල නැහැ. එන්න අන්නේ විඥාණය කරන මේ මායාව මායාවක් වශයෙන් තේරුම් ගන්නකම් එතන මායාව දක්ෂ වෙනකම් අපි අපායි. මේ මායාව කෙරෙන්නේ අවිද්‍යාව හරහා. ඒ නිසා මම මේ අනුර කට උත්තර දෙනකොට පත් උත්තර බඳිනකොට කොච්චරක් මේකේ තණ්හාව රැකෙන්නද පත් උත්තර බඳින්නේ? මාන්න රැකෙන්නද පත් උත්තර බඳින්නේ? එහෙම නැත්නම් දෘෂ්ටි රැක ගන්න මම යා කියන කරක් ගන්නත පත්ොත්තර බඳින්න කියලා යෝගාවචරයේ කියලා කතා කරලා බැලුවොත් යෝගාවචරණ තියෙන අනික් ලෝක වගේ අපිට මේ අනික් කෙනා සතුරු කරන්න ඕන එකක් නෑ අපට ඕනේ ඇත්ත දැනගන්න. ඒ නිසා අපි කමඨාන් සුද්ධ කරනවා කියලා එකක් කරනවා. වැඩක් කරනකොට අපිට වෙච්ච දේ, දැනිච්ච දේ, හැඟිච්ච දේ ඇති හැටි ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනකොට තේනවා මේ විඥානයේ ෂටගති, මායාවී ගති සහ වංචනික ගති නිසා අපි කමඨාන් සුද්ධ කිරීම කොච්චර පැකිලෙනවද කියලා. ඇත්ත කතා කරන්නේ නැත්නම් ඇති හැටි ප්‍රකාශ කරන්න ගියාම පඬිස්සවංශ කියන්නේ දත් ගලවන ස්පිරිතාලේ පොලිමේ ඉන්නවා වගේ. දැන් ඊගාට දත ගලවනවනේ. එතකොට ඉතින් තියලා අල්ලනවනේ, සීතල වතුරක් තියලා අල්ලනවා, ග්‍රස් කාලා අල්ලන දත හිරිවැටෙනවනේ. ඒ නිසා දත් ගලවන්න පොලිමේ ඉන්නවා වගේලු කමඨාන් සුද්ධ කිරීම. ඒ නිසා භාවනා කරන කේ වටිනාකමක් නැහැ කියලා මම කියන්නේ. නමුත් ඒකදී මේ කමඨාන් සුද්ධ වෙන්නේ නැත්තම් එහෙම නැත්නම් මේ යාන්ත්‍රණයේ යටපැත්තේ වෙනදී දැකගැනීමේ ආශාවක් නැත්නම් අපි මායාවක මුලාවක රැවටිල්ල ගත කරන්න වෙනවා. ඒක ඇයි අකුසලයක් වශයෙන් නම් සරුවත් chance පෙන්වන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය පුත්ජනයේ හැටි. ඒ නිසා ඒක අකුසලයක් වෙන්නේ නැහැ. නමුත් ඒක අකුසල් වුණාට පස්සේ එයාට විතර අකුසල් කරන්න පුළුවන්. වුණාට පස්සේ ඒ මනුස්සයා තේරෙන්නේ නැහැ කොහොමද වුනේ කියලා. පිච්ච හානිය වළක්වන්නත් බෑ. එකෙනසක් අවදාරි බැලුවොත් මේ අකුසලේ වෙන මුල ඔයාගෙන යන්න යාට දින අකුසල් කරන ගමන් හෝ අපසරු වුණාට පස්සේ කරන දෙයක් නැහැ කල්යතුල හැතිවෙන්න. ඒකට අපි කියනවා භාවනා කරනවා හික්මෙනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. ඉතින් මේ විහිං හික්මෙන්න කවුද කැමති? කැලේ පැවිදෙන කුරුල්ලෙක් කැමති වෙයිද කූඩුවක් ඇතුළට ඉන්න? කැලේ ඉන්න කුළුමි හරකෙක් කැමති වෙයිද වී ගහකට කර දෙන්නේ? කැමති නැහැ. උගමැති වල් ගතියර තමයි. ඒ වගේ නේද අපේ තියෙන නොදැමුණු හිතවිලි කවදාවත් ශික්ෂණයට කැමති නැහැ. තත් ශික්ෂණය හිතේ සාජේ නෙවෙයි. ශික්ෂණය කවදාකවත් පරිණාමයට බලපාලා නැහැ. පරිණාමයට බලපාන්නේ කඩප්පුලි ගති ටික විතරයි. ස්වභාවික වර්ණයක් තියෙන්නේ. ස්වභාවික පද්ධතියේ ශික්ෂණයද? ඒ නිසා අපිට කාටවත් කියන්න බෑ ශික්ෂාගරුක වෙයලා කියලා. එහෙම කියන්න ඉසලා අපි ශික්ෂාගරුක වෙලා ඉන්න බෑ. සර්වචනanse එක ඉසලා කරේ. තම සර්වචනanse කියලා අසත්තෝ දකිත්වා කං ඇත්තෝ අසත්තෝ කියලා ශික්ෂාපද ටිකක් අපිට දීලා තියෙනවා. ඒනුව බලනකොට සීල ශික්ෂාට වැඩිය සමාධි ශික්ෂාට වැඩිය මේ ප්‍රඥා ශික්ෂාව එහෙම නැත්නම් මේ විඥානයාගේ ක්‍රියාකාරකම් නැත්නම් තිරේ පිටිපස්සේ මොකද වෙන්නේ කියලා එහෙම නැත්නම් රේඩියෝ එකේ ඩෑෂ්බෝඩ් එක නෙමෙයි සර්කිට් එකේ මොකද වෙන්නේ කියලා මීටරේ කඩනකොට ෂෝට් වේව් ඉඳලා FM වලට යනකොට මීඩියම් වේව් වලට මොකද වෙන්නේ කියලා දැක ගන්න එක. නැත්නම් එන්ජින් එකේ ගියර් එක මාරු කරනකොට ක්ලච් එක පාගනකොට එන්ජින් එකේ මොකද වෙන්නේ කියලා දැනගන්න පැත්ත අත්‍යවශ්‍ය නැහැ කාර් කියලා වන්ද රේඩියෝ කියලා වැඩ කරන්න. නමුත් ඒක දන්න සාත්‍රයකට තමයි ඒක වැඩ කරන්නේ. මේ අහම්බෙන් මැජික් කැල්ලක් ඕක ඇතුලේ නැහැ.
අන්න ඒ වශයෙන් තියෙන ඒ නිබ්බාන පරිසංයුත්ත දේශනා බුදුජාණන් සඳහන් කරන ඉස්ලාම ශාසනයේ තුරුවන් වෙනදී මිනිසු කියවන්නේ අහන්නේ ඒක අහන්න තරම් ලෑස්තියකුත් නැහැ ගැඹුරුයි කියලා කියනවා. නමුත් මේ විඥානයගේ ක්‍රියාකාරකම් බලනකොට නැත්නම් ඒක තේරුම් ගන්න නම් ඒ ගැඹුරු සූත්‍ර වලට අපිට අපේ ශක්ති ප්‍රමාණයට යන්න පුළුවන්. ඉතින් මේ යුගයේ තියෙන විශේෂ වටිනාකමක් තියෙනවා. පසුගිය අවුරුදු 10ට 20ට 30ට 40ට 50ට වඩා අද ඒව පිළිබඳව තොරතුරු ටිකක් හොයා ගන්න පුළුවන් ගතියක් තියෙනවා අපේ ආචාර්ය ප්‍රචාර්ය પરම්පරාවලට උදව් වෙන්නේ ස්තුති වෙන්නේ. ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. මොකද වැඩි පිරිසක් අද භාවනාවේ යෙදෙනවා. ඒ වැඩි පිරිසක් අවංකව භාවනා කරන මේ ලෝකේ චාරිත්‍රයේට සෝබනේට නැත්නම් කර්මස්ථානාචාරිවරු වෙන්නේ නෙවෙයි. දුක නැති කරන්න. අනේ එහෙම නැති කරනකොට විඥානය පිළිබඳ කතා කරනකොට පුත්‍රජානසී කතා කරන්නේ සංස්කාර ගැනයි. ඒක නිසා මම හිතුවා මේ සාධක සූත්‍රයක් වශයෙන් ඒ චේතනා සූත්‍රය, ဒုတိය චේතනා සූත්‍රය අරගන්න. ඒකේ සර්වඥාන්සේ පෙන්නනවා මේ සංස්කාර එළියට දාලා සංස්කාර ලව්වා මේ බලලුන ලවකෝසට බාවන්න වගේ විඥානය මේ වැඩි කරගන්න හැටි තේරුම් ගන්න. බුදුරජාණන්සේ සඳහන් කරනවා යංච බික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේතං හෝති විඥානස්ස තිතිය. මේ අපි හිතෙන් මොනවාරි හිතනවනම් මේ පරියංකේ ඉන්න ගමන් කහඬ හිතෙනවා. පරියංකේ නැගිටින්න හිතෙනවා. එදන් කකුල දිග අරින්න හිතෙනවා. ඒ කියන්නේ මේ හුස්ම ගන්න හිතලා නෙවෙයිනේ හුස්ම අචේතනික උනා කරන්න පුළුවන්. ඒකයි හිතලා කරන්නේ. අපි හොඳට පටල වෙලා මොනවා කර හිතන්නේ නැතුව වෙන දේ දිහා බලාගෙන ඉන්නකොට ඔය කැහිල්ලක් එනවා. ඒක අපිට හිතෙනවා පොඩ්ඩක් අහලා පටන් ගත්තොත් හොඳයි කියලා. එහෙම නැත්නම් අත පොඩ්ඩක් දිග ඇරියොත් හොඳයි කියලා. මේ හැම දෙයක්ම වෙන්නේ සචේතනිකව. ඒකට යෝගාවචර තේරුම් ගන්න ඕනේ. විපාණාපාන සති භාවනා කරන එකන ආනාපාන සති අචේතනිකව කෙරෙන්නේ. මම වෙමි කියන එක අචේතනිකව කෙරෙන්නේ. අචේතනිකව ඉන්නා තාක්කල් විපස්සනා. එහෙම නැත්නම් භාවනා වැඩෙනවා. අචේතනිකව ඉන්න බව කොහොමද අපි තහවුරු කරන්නේ? අචේතනිකව ඉන්න බව කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? අස්පන අපිට දකින්නේ. එහෙම නැත්නම් මම දැන් ඉඳගෙන මොකක්වත් නොකර ඉන්නකොට මම මැරිලා නැති බව දන්නේ කොහොමද? මට නිින්ද ගිහින් නැති බව දන්නේ කොහොමද? මට සීමුර්ජා වෙලා නැති කියලා දන්නේ කොහොමද කියලා මොනවද තිනවනේ? සඤ්ඤාවක් දැනීමක් හැඟීමක් ඒකට කියනවා හිත gedara ගියාම එන හැඟීම කියලා. මේක අපි බය වෙන සුළු එකක්. නමුත් ඒක හුරු කරගත්තොත් මං දැන් හිතනවා නෙවෙයි, චේතනා කරනවා නෙවෙයි, මැරිලා නැහැ, නිඳ කියලා නැහැ, ක්ලාන්ත වෙලා මේ බව දන්නේ කොහොමද කියලා අපි ඒක හොඳට සුද්ධ කර දැනගන්න. ආහනේ එතනදී ගියාට පස්සේ තේරෙනවා මේකට මොනම විදිහකින් මම යවන්නේ නැහැ, මොන විදිහේ චේතනාවක් ඕනෙත් නැහැ. මේක කොහොමද පවතිනවා? මම දැන් මෙතන. නැත්නම් සතිය, නැත්නම් අප්‍රමාද දිගටම පවතිනවා. එතන ගියේ ඕනම කෙනෙකුට තේරෙයි. ඒක යම් වෙලාවක මම එතන ගියත්, බුදුහාමුදුරු එතන ගියත් ඕක එකම රසේ තියෙන්නේ. ඒ නිසා බුදුන් දකින්න ඕන නම් ඕනම වෙලාවක මම දැන් මෙතෙන් යන්න, උතන බුදුහාමුදුරු ආවත් මං ආවත් දෙන්නම එකයි උත. දේවදත්ත උතෙන් ආවත් එකයි. මොන జగතාවත් මම දැන් මෙතන කියන අත්දැකීම එකයි. බුදුහාමුදුරු එක ලෝකෙම තියෙන උතුම්ම දේ විදිහට සලකනවා. මට ඒක මහා කම්මැලි නිරසයි. යං කිංච විත්තං ඉදවා උරංවා සග්ගේසු ආයන් රතනම් පනීතං. යම් රතනයක් වෙනවා නම් මෙහි හෝ දිව්‍ය ලෝකේ කොහේ හරි මේ වර්තමාන මොහොත වගේ. ඒක තමයි සර්වඥාන්සේ කියන්නේ ලොකුම වස්තුව. ඕනම කෙනෙකුට යන්න පුළුවන්. නමුත් අපිට ඒක හරි කම්මැලි, හරි නිරසයි. මොනවාක්වත් කරන්න බැරි වෙලා නිකමෙක් වෙච්චාම, නෝන්ජල් වෙච්චාම තමයි අපිට තේරෙන්නේ මම දැන් මෙතෙන්ට එනවායි කියලා. සර්වඥාන්සේ කියනවා මමත් උතන ඉන්නේ. ඕකමයි මටත් දැනෙන්නේ. මට මේ ලෝකේ තියෙන උතුම්ම වස්තුව මේක. මේ මේකේ ඥාන පිළිමි නැහැ. බුදු වුණාද නැද්ද නැහැ. පැවිදි වුණාද නැද්ද නැහැ. නිවන් දැක්කද නැද්ද නැහැ. උතන දන්න ඕක කාටවත් ලැබෙන දෙයක්. අනේ ඒ විදියට ඉන්නකොට චේතනා නැහැ. ඒ තමයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල. ඒක චේතේති නැහැ. ඉතින් අපි ඉඳගෙන හුස්ම දිහා බලනකොට අපිට බුදු වෙන්න බුදුහාමුදුර දොර ඇරලා දුන්නා වගේ. නමුත් අපිට ඒක චිත්තක්ෂණ කීයක් පුළුවන්ද චේතනාවක් නොකර වෙන දේ බලන්න. ඒතර අපිට තියෙනවා එහෙම ඉන්න එකට හරි කම්මැලි, හිත හරි නෝන්ජල්, හිත මොනවා හරි කරන්න හදනවා, ගාය කඩිකුලප්පුව. ඒ තමයි සංස්කාර කියන්නේ. එතකොට යම් වෙලාවක අචේතනිකව අපි තුමු ආනපානි බලනවා, නැත්නම් බිම්බි වැකිලින් බලනවා, නැත්නම් ඉන්න බව දන්නවා. එහෙම ඉන්නකොට යම් චේතනාවක් ආවයි කියලා
අර චේතනා නැතිව හිත පුරුදු කරපු කෙනාට පමණයි චේතනාවක් ඇති හිත අල්ලන්න පුළුවන්. මේක සාපේක්ෂ ධර්මයක්. චේතනාවෙම ජීවත් වෙන මනුස්සයර චේතනාව අහුවෙන්නේ නැහැ. අපිට කල්ු වැලේ මොනවාරි ලියන්නම් ඉතල කලු කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේමයි ලියන්නේ. ඊයේ පන්ට පාඩම් පන්තියේ තියෙද්දිම ඒක උඩ ලිව්වට ළමයට වෙන් කළා දැනගන්න බෑ මේ කලු වැලේ අද ටීචර් මොනවද ලිව්වේ කියලා. ඒ නිසා පටන් ගන්නකොට මොනිටරට කියලා තියෙනවා ටීචර් ඉන්න ඉතල කලු වැලේ මකලා කියන්නේ කියලා. ඒක තමයි අපි මේ ඉඳගෙන චේතනානුකර වාඩි වෙලා බලන ඉන්නකොට අපි චිත්තක්ෂණයක් හරි යන්න ඕනේ. අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව මේ පැවැත්ම දිහා බලන්නේ. ඒකල ඒක ලෝකේ තියෙන ලොකුම වස්තුව. මගේ තියෙන ලොකුම ඥාණය, මගේ තියෙන ලොකුම ධර්ම ආරක්ෂාව මෙන්න මේ චිත්තක්ෂණයයි කියලා ඒක අඳුනා ගන්නවා විතරක් නෙවෙයි කාට හරි කියන්න ඕන. මම දැනගත්ත මේ ජීවිතේ මට ලොකුම වස්තුව ලැබිලා තියෙනවා. මම දැන් මෙතන සතිය අප්‍රමාදය මේක බුදුහාමුදුරු කිව්වේ නැත්නම් අපි කවදාවත් අහුලන්නේ. නමුත් මට පුළුවන් බව පේනවා. මම කොහොමද දන්නේ? ඒ වෙලාවේ මම මැරෙලා නැති බව මම දන්නේ. නින්ද ගිලන බව දන්නේ. ක්ලාන්ත වෙලා නැති බව දන්නේ. මට එතකොට මේ ඉඳගෙන ඉන්නවත් වැටේනවා. හුස්මත් වැටේනවා. හැබැයි කරන දේවල් නෙවෙයි. කරන දේවල්. හැබැයි මේක නෙවෙයි නිවන කියන්නේ. මේක නිවන දැන ගැනීමට සාපේක්ෂව කල්පලැල්ල සුද්ධ කරන එක විතරයි. පාඩම් බන්තිය නෙවෙයි. එතකොට ඔන්න චේතනාවක් එනවා. එනකොට මෙයා දැනගත්තොත් මේ චේතනාව අහඬ කරපු එකක්, කහඬ කරපු එකක්, දකින්න වෙච්ච එකක් කියලා අර හිස්තන හිටියොත් තමයි අචේතනිකව අවිඥානකව දුරට හිත අන්දබන්ද නොවි මේකයි හුදකලාව කියලා දැනගෙන මේකයි විවේ කියලා දැනගෙන මේකයි විස්රාම කියලා දැනගත්තොත් චේතනා එන එක උණ්ඩ චේතනාවට විල්ලෙච්ච නැහැ. ඕන වෙලාවක එන්න පුළුවන්. එනකොට වාසිය තියෙන්නේ අචේතනිකව හිත විතර උණ්ඩ චේතනාවක් ආවා යංච චේතේති. එතකොට බුද්ධ ජනස කියනවා යම් වෙලාවක චේතනා නැතනක ඉඳලා යම් චේතනාවක් හිතට ආපු වෙලාවෙ එයා පිරිසිඳලා දැනගන්නවා විස බීජ නැති ජලයකට විස බීජයක් වටනවා. එතකොට දන්නවා මෙතෙක් වෙනකම් පිරිසුදුයි දැන් විස බීජයක් ආවා. ඉතින් එයා දන්න වැඩ කරන්න හැටි. ඒ වගේම ප්‍රකල්පනා කියලා කියන්නේ අනාගත හීන මැවිලි. නිකන් ඉන්නෙම නැහනේ අපේ හිත. නිකන් ඉන්නකොට බුලත් ටිකක් කපන්න ඕනේ අපිට. නැත්තම් ප්ලේට් ටිකක් බොන්න ඕනේ. නැත්තම් චූවිං ගම් එකක් කපන්න ඕනේ. නැත්තම් බීඩියක් බොන්න ඕනේ. නැත්තම් කයි වාරු කෙලින්න ඕන. ඉන්නම බෑනේ කඩි ගායනේ. ඒ නිසා ප්‍රකල්පනා තියෙනවා අපිට. අපි කියන ඒවට නව නිර්මාණ කියලා කියන. එහෙම නැත්තම් අභිවෘද්ධි සලකීම කියලා නානා ප්‍රකාර සම්මාන අපට දෙනවා. ඒ මොකද මේ කිහිමියා ගේමඳ අවදීන් ඉන්න එක අපිට වෙන්නේ නෝන්ජල්කමක් විදියට. ඒ නිසා යම් වෙලාවක ප්‍රකල්පනා නැති එනතම් වර්තමාන මොහොතේ සමාදම් වෙච්ච තියෙන හිතට ප්‍රකල්පනා නැහැ. වර්තමාන මොහොතට ආවට ප්‍රකල්පනා තියෙන්න ඉඩ තියෙනවා. වර්තමාන මොහොතට ඇවිල්ලා වර්තමානතට පැමිණීම තමයි ලොකුම පිංකම කියලා. ඒක සමාදම් වෙන හිතට වර්තමාන මොහොතේ පැමිණීමට සතිය කියලා කියනවනම් ඒක සමාදම් වෙන හිතට සම්පජඤ්ඤය කියනවා. සති සම්පජඤ්ඤය තියෙනකොට ප්‍රකල්පනා නැහැ. හිත තියෙන ගෙඩිය පිටින්. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයා චේතනා නැතුව ප්‍රකල්පනා නැතුව හිටියොත් එයාට තේරෙනවා ඒකට අනාරාධිතෝ චේතනා වැටෙන්නේ නැහැටි. අනාරාධිතෝ ප්‍රකල්පනා පැමිණෙන හැටි. එතකොට භාවනා කරන්න හිතනවා ප්‍රකල්පනා හොඳයි මොකද ඒක නව නිර්මාණ කරනවා. අභිවෘද්ධිය සලකනවා. ඒක නිසා ප්‍රකල්පනා තියෙන ඉත හොඳයි කියලා ඉතින් සාහිත්‍ය සම්මාන දෙනවා, නිර්මාණශීලීත්වයට තෑගි දෙනවා, නව නිර්මාණ කෙරුවා කියලා දෙනවා. එක එක්කත් ලෝකේ දැකලා තියෙනවද බලන්න මොනම සංවිධානයකොත් චේතනා නැති ප්‍රකල්පනා නැති කර තෑග්ගක් දීපු එකේ බලාපොරොත්තු වෙන්නත් එපා. පිරිසිදු වෙනට කිසි කෙනෙක් කැමති නැහැ. අපි ඔක්කොම කරන්නේ නටවණ්ඩයි හදන්නේ කට්ටි. කීයක් හරි දීලා උඩ පන්නණ්ඩයි හදන්නේ. නමුත් සර්වඥාන්සේ නිදර්ශනයක් වශයෙන් කියනවා යංච චේචේති යංච පකප්පේති යංච අනුසේති. ආරම්භන මේතං හෝති විඥානස තිතියා. චේතනාවක් එනකොටම අර වගේ ප්‍රකල්පනයක් එනකොටම නැත්තම් අපි ඇබ්බැහි තියෙනවනේ. සංසාර පුරුදු. එහෙම නැත්තම් මන්දි. ඒ මොකක් හරි ඇති විඥානයේ පිටක්. විඥානයේට ඒක අරමුණක් වෙනවා. ආරම්මනේ විරුල්ලේ ආරම්මනේ පතිට්ඨිතේ විරුල්ලේ ආරම්මනේ මේ හොඳට ඒ ආපු එක මත හිත අල්ලගෙන ඒක මත කතන්තර ගොතනවන ප්‍රතිෂ්ඨාවක් ලැබුවොත් නාම රූප වශයෙන් මේ ආරම්මනේ ඉතින් බිඳලා යනවා. ඒක පටන් ගන්නකොට පටන් ගන්න නිකන් ගෝජයක් විතරයි තේරෙන්නේ. මම දැන් මෙතන ඉන්නවා කියනකොට ගෝජේ තේරෙනවා. එහෙම නැත්නම් නිින්ද කිල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ,
මැරිලා නැහැ කියන මොකද්ද ගොජයක් යන සන්තතිය තේිනවා. සන්තතියට මේ නමක් දාපු ගමන් ප්‍රකල්පනාවක් වශයෙන් හෝ චේතනාවක් වශයෙන් ඒක මේ නාම කොටස මේ රූප කොටස මේක රූප රූප මේක ශබ්ද රූප මේක ගන්ධ රූප කියලා මේක අර නයාට පෙන හතක් එනවා වගේ අර සාමාන්‍ය ගොජේ තුල අපිට මේක අතීත වශයෙන් අනාගත වශයෙන් රූප ගන්ධ රස වශයෙන් මේ පුදුම සීග්‍රෙම් බෙදලා යනවා. ඒ බෙදලා යන වේගය අල්ලන්න බැරි තරම්. මොකද එනේන දේට අපි රුචි ළමේ කම්බෙච්චාම මේ ළමයා කෙරෙහි අපි ප්‍රේම කරනවා වගේ. ඉතින් ඊට පස්සේ නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං මේ ඉස්සල්ලා විඥානය ගොජේ වශයෙන් මතුවෙච්ච එක ඒකට නම් වනන් දෙන්න හදනවා. දීපු ගමන් කතන්දරකට. ඊට පස්සේ ප්‍රපංච කරන. ඊට පස්සේ ටිගර්ට යනවා. ඊට පස්සේ නාම රූපච්ච සලායතන සලාසමච්ච පස්සපස්සපච්ච වේදනා. ඉතින් ටිගර්ට කතන්දරේ ගෙතෙනවා. අර ගොජේ ගොජේ වශයෙන් බලනද පොදු ලක්ෂණේ වශයෙන් බලනද සන්තතිය සන්තතිය බලයෙන් බැලීම ඒ තරම්ම නිරස. ඒ තරම්ම ඒකාකාරයි. ඒ තරම්ම කම්මැලි. ඒ තරම්ම නිදිමත සුළුයි. ඒ තරම්ම බය එළවන සුළුයි. ඒෂා කාටවත් මේක නැත්තේ නෑ. සමහර මේකට කොච්චර බයද කියනවනම් මානසික අසහන කියලා බෙහෙත් කරනවා. සමහර මේකට කොච්චර බයද කියනවනම් කායික රෝග කියලා බෙහෙත් කරනවා. ඉතින් දොස්තරලා මොකක් හරි නමක් දානවා. නමක් දාපු ගමන් ඊට පස්සේ සදාකාලික වේලෙඩේට අහුවේ. මේක තමයි ලෝ ස්වභාවය. මේකට කියන්නේ සංසාර රෝගය කියලා. මේ සංසාර රෝගයට නන්දන එක තමයි දොස්තරලගේ වැඩේ. මේ සංසාර රෝගයට නන්දන එක තමයි මනෝ වෛද්‍යවරුන්ගේ වැඩේ. ඒ නිසා ඔය ලංකාවේට මනෝ වෛද්‍යවරයලා ලියනවා ඒකෝමත්ක කාලයක ලෝකේ මනෝ වෛද්‍යවරු නොසිටියේය. ඒ කාට මනෝ ලෙඩුත් නැහැ. මනෝ වෛද්‍යවරයෙක් නැති ලෝකේ මනෝ වෛද්‍ය ලෙඩු නැහැ. දොස්තරල නැති ලෝකේ ලෙඩු නැහැ. වල්බල්ල අතර කවදාකවත් දොස්තරල නැතුළු කවදාකවත් වල්බල්ලෙකුට ලෙඩ වෙලක් නැහැ. ගෙවල් වල හදන බල්ලන්ට අපිට වැඩිය ලෙඩ බලු දොස්තරල ඉන්නවා. ඉස්සෙල්ල බලන්නේ බලු දොස්තර ඊළඟට බල්ලන්ට ලෙඩේ. අපි දැන් එවනේ බල්ලෝ ඉස්සෙල්ලා පහල්ලා පස්සේ නෑ ඉතින් බල්ලෝ කොහොමද කැලේ හිටියා කවදාවත් වල් බල්ලෙක් ලෙඩ වුණායි කියලා පත්‍රේ දාලා තියෙනවා දැකලා තියෙනවා. ජීනිසම මේ හැදෙන කතාවට උත්තර දෙන්න අපි වට කරගත් අපේ නෑයොයි ඔය එක එක වෘත්තීය කාර්යොයි බලාගෙන ඉන්නවා අපිට කෙල වෙනකන් කවුරුත් බලාගෙන ඉන්නේ වරදිනකන් අපිට කියලා අර ත්‍රිවිලර ලීලා තියෙන්නේ. මං කියන්නේ කවුරුත් බලා ඉන්නේ කෙල වෙනකන් අපිට. මොකද්ද කෙල වෙනවයි කියලා විඥානය කොහේ හරි කියලා ගැහුවනේ කොක්ක. ආ මචං මාත් වෙන්නම් කියලා කටට දාගන්නවා කවුරු වෙයිලා කොහෙන් කටට දානවද තන්නේ. අර ගොජේදී අපලයින් හරිම කම්මැලි හරිම නින්ද නැ මොකෙක්වත් කටට දාන්නේ නැහැ. එහෙට අපි හිතන මොනෝ හරි දෙයක් කරලා මේක වෙනස් කරගන්න ඕන. අලුත් කරන්න ඕන. සංස්කරණය කරන්න ඕන. වලවට්ටම් කරන්න ඕන. උම්මල ගැටියක් දාන්න ඕන මේකට. මේක උපවට්ටම් කරන්න ඕනේ. නැත්නම් හරිය කම්මැලි කියලා. ඉතින් ලොක්කණ්ඩ වෙලා තියෙන දේවල් දන්නව මේ ලොක්කෝ ගෙවල් මේ ඇවිල්ලා ඉන්නවට ගෙවල් වල හරි කැමැති කට්ටිය. මොකද ගෙදරට ගම අලි වාති. මොනවා හරි අර පොඩි උංගල වලට ඇඟිලි ගහගා. කචුකුසු ගගා ඉන්නවා මිසක නිකන් ඉන්න බෑ. මොකද අර පුරුදු කරපු හැබැයි එක්ක බීදි බොන්න ඕන. එක්ක කවුරු හරි කුණු කන්දලක් අවසන්. එක්ක පත්‍රය ආන්න ඕන. බලන්න මොනවා හරි අර දවසට ඇති වෙන්න කුණු ටික වැටුනේ නැත්තම් ඉතින් මේක පැහැවන්න දෙයක් නැහැ. අර රා කාලයට අලුතෙන් තෙලිජ ටිකක් අටු නැහැ වගේ. ඉතින් මේක හරි ජොලි වැඩේ. දැන් මාත්‍ර ඇයෙන් නැගේ. මට පේනවා මේ හිත මේ වැඩ කරන ස්වභාවේ මේ බණ කියන කොටයි මේක අහන කොටයි ඒක නිසා කවුරු ඇවිල්ලා මොන ප්‍රශ්නයක් ගෙන දැම්මත් මගේ ඔළුවට මම හොඳට මම බලනවා දැන් උඹක ප්‍රශ්නයක් කරගන්නේ උඹේ ප්‍රශ්නයක් විදියට දැන් බලපන් මොකද වෙන්නේ කියලා. ඒක ඒකට මේ මනසත් එක බෙදාගත්තාම මම නම් මෙහෙම කරනවා මෙහෙමයි කියලා. ඒකට මට පුළුවන් ප්‍රශ්නෙට බහගන්න. මම ඒක මේ අනුන්ගේ ප්‍රශ්නයක් නෑ ඒ මනස කියන්නේ ඉතින් මොකක් හරි හේතුවක් තියෙන නිසානේ. බලනවා ඒක සල්කලා බලනකොට ඒ මම දෙන උත්තර කවුරක් අත් පිළිගන්න කැමති නැහැ. ඒ මොකද මේගොල්ලෝ කියන්නේ නැහැ ඔය විදිහට කරන්න පුළුවන් පැවිදිලා ආරණ්‍යයක ඉන්නවනම්. අපි එහෙමද? අපි ඇවිල්ලා ගෙවල් දොරවල් ඉන්න මිනිස්සු, පවුල් කන මිනිස්සු අපිට උත්තර දීලා බෑ කියලා මේගොල්ලෝ අර උත්තර දීයේදී ඕක අනාගන්න. ඉතින් මට පේනවා ඉතින් අනාගන්න ඕන නම් අනාගන්න පුළුවන්, අනාගාමි වෙන්න ඕන නම් අනාගාමි වෙන්න පුළුවන්. දෙකටම ප්‍රශ්න තමයි උත්තරේ. අනාගන්න කට්ටිය අනාගන්න. ඒ මොකද හේතුව අපි මේ ගොජේ දිහා ඊයර ඒකාකාරී දේ දිහා එවන තමයි පැවැත්ම දිහා එවන තමයි සංතතිය දිහා තමයි වර්තමාන මොහොත දිහා එවන තමයි අප්‍රමාදයේ දිහා බලා සිටීම අපිට හරි වෙහෙස කරයි. ඒ නිසා අපි මොනවා හරි චේතන දාන
චේතනා භික්කවේ කම්මං වදාන. චේතනා දාපු ගමන් කර්මයක් බාටපත් වෙනවා. කර්මයක් බාටපත් වෙන හැටි මේ ද්විතීයි චේතනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. පතිට්ඨිතේ විඥානසෝති තස්මින් පතිට්ඨිතේ විඥානේ විරුල්ලේ. ඒ විචාණිත නිකන් හරි කැමැත්ත දීපු ගමන් ඒක නාම රූපවට බෙදෙන්න පටන් ගන්නවා. ගහදීර යුක්ත අණු එක පාටට සෛල දෙකක් වට කැඩෙනවා. සෛල දෙක හතරක් වෙනවා. හතර අටක් වෙනවා. අට 32ක් වෙනවා. ඒක තප්පර ගානකට සිද්ධ වෙනවා. දරුකබ ඇතුළත ඒ කලල විද්‍යාවේ පේනවා ඒ සෛල බෙදිලා 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 යන හැටි හිතා ගන්න බෑ. උණ ගහක දැල්ල අරගෙන උණ ගහක මේ උඩම වැවෙන කෑල්ල අරගෙන ඉවරලා ඒකට හොඳ මේ ඒක දාලා වැවෙන හැටි බලන හිටියොත් ඒක වැවෙන වේගෙ හිතා ගන්න මෙරිස්ටම් එක කියලා කියන්නේ ඒ මෙරිස්ටම් එක වැවෙන වේගෙ හිතා මොනව වෙනවද කියලා එයා දන්නේ. එයා දැල්ලෙම නෙවෙයි තියෙන්නේ දැල්ලට යටින් දැල්ලෙම තියෙන්නේ කොරස්තරයක්. ඒක තල්ලු කරන තල්ලු වල වෙනවා. දවසට අඩියක් වෙනවා. කලුණ ගහේ උණ මෙරිස්ටම් එක තමයි වැඩිම වැවෙන දේ. දවසකට කලුණ ගහ ගොබුඩ අඩියක් වෙනවා. වැඩිම වෙවෙනවා වෙනවා. ඒ වගේ තමයි විඥාණයට මොන හරි දාපු ගම එයා පුදුම ශීඝ්‍රයෙන් ගන්න වැඩෙන වේගය අල්ලන්න බැරි තරම්. ඒක නිසා අර විඥාණයට ස්වභාවයෙන් යන්න දීලා බුදියානින කොට යර බුදියා ගන්න ඇරලා කරබනේ ඉන්න එක තමයි තපස් රකින්නයි කියන්නේ. එහෙම නැත්නම් හිත සමතේකටපත් කරනවායි කියලා කියන්නේ. ඒකට අරීමෙන් නඩු ගෙනත් දාලා අවශ්‍යන්න පටන් ගත්තොත් සමතයක් වෙන්නේ නැහැ. අවුලක් ඇති වෙනවා. එහෙම නැත්නම් තපසක් වෙන්නේ කාමභෝගී වෙනවා. භෝගී වෙනවා යෝගී වෙන්නේ නැහැ. ඒ නිසා අපි දවසේ තප්පරයක් හරි දෙකක් හරි කමන්නේ. ඒ විඥානයේ පවතින ස්වභාවය විඥානයේ ගතිය මගේ ඇඟිලි ගහීමකින් තොරව පවත් ගන්න පුළුවන් නම් නිවන් නොදැක්කට පැහැදිලි පෙරදක්මක් වෙනවා නිවන් දකින්න ඕනනම් පුළුවන් කියලා. බැරි මොකද හේතුව අපි මේක හැඩ ගහන්න හදනවා. මේකට චේතනා එකතු කරන්න හදනවා. ප්‍රකල්පන එකතු කරන්න. එහෙම නැත්නම් නොදැනුවත්වම අනුසේ ධර්ම අපේ ගති, පුරුදු, ඇබ්බැහි, කර්ම ශක්ති එන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා කෙනෙක් භාවනා කරනකොට අදිෂ්ඨානයක් ගත්තොත් පරියන්කේදී. හරි මට දැන් සාමාන්‍ය විනාඩි 5 10 ඉඳගෙන ඉන්න පුළුවන්. හොඳට බලන්න යනවා හිතාමත මොනක්වත් කරන්නේ නැහැ. චේතනා ගන්නෑ. උපයංග කහනවනම් කහපු දෙය. අත ගිහිල්ලා කැහුවට මම කරන්නේ නැහැ. කවුකුල නලියයි. ඒක කවුකුල උස්සලා පාත්ටි ඌට ඕනනම් කරගන්න කියනවා. කයට කියන බෝණ දෙයක් කරගනි. මම දෙන්නේ යෝජනා ඉෂ්ටිරත්ත. චේතනා කරන්න යන්නේ කියලා කරන්න පටන් ගත්තාම තමයි අර ඇස්සත්ේ නමුත් අන්දෙක් වෙන්න පොඩි උත්සාහයක් ගන්න. කංගත් වෙනවොත් බීරෙක් වෙන්න පොඩි උත්සාහයක් කරනවා. මුලේ යත් වෙනවොත් මුලේ පාවිච්චි නොකරනද? කයේ හයිය යත් වෙනවොත් කොන්දපන් නැති කෙනෙක් වගේ ඉන්න. පණ යත් වෙනවොත් මලබිනියක් වගේ ඉඳගෙන මේකට මොකද වෙන්නේ කියලා බලන්න. මේකට කියන්න පුළුවන් තමන්ම තමන්ගේ අවමංගල්‍යයට සම්බන්ධ වෙනවා. මම දැන් මෙහෙම තියලා මැරෙනවා. දැන් මේකට කූඹියක් ඇවිල්ලා වහනවා. එහෙනම් මොකෙක් හරි දඟන. එහෙනම් මොනවා හරි නලියනවා. නලියකට මම නැතුව මම පැත්ත කරලා මේක දිහා බලා ඉන්නා වගේ බලා ඉන්නකොට පේනවා මේකේ පුදුමාකාර යාන්ත්‍රණ වැඩ කරනවා. ඒකෙමත් වැඩපිළිවෙලකුත් තියෙනවා භෞතික වැඩපිළිවෙලකුත්. රසායනික වැඩපිළිවෙලකුත් තියෙනවා. චේතනාත්මක වැඩපිළිවෙලකුත් තියෙනවා. අන්න එක නොකර ඉන්න එකට අපි තවසකිතයි. ඒ තමයි අපි ගොඩාක් පුහුණු කරලා 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 ලොකුම පුහුණුව තමයි යම නොකර සිටීම. එතකොට චේතනා නැතුව ඉන්නකොට යාට තේන්න බන ප්‍රකල්පනා එන්න පටන් ගන්නවා. හරි මං අද ඉඳ ගන්නකොට මේ පැත්තේ පොඩි කොට්ටේ බර වැඩි වෙලා තියෙනවා. ඒකයි මම අනිත් දවසේ එනකොට ඒකත් හදාගෙන ඉන්න ඕනේ කියලා ඉදා වඩුමඩුවට ගිහලා ඔන්න කොට්ට හදන්න පටන් ගන්නවා. හදාගෙන කියන අනිත් දවසේ නම් ඒ ඇදේ නැතුව වාඩි වෙනවා. එතකොට එක තට්ටමකින් වාඩි වෙන්නේ එදාට. එතකොට වෙන ප්‍රශ්නයක්. ඉතින් ඊට පස්සේ ඔන්න ප්‍රකල්පනා වැඩි. ඊට පස්සේ නෑ කොතන ඉඳගත්තත් වායු කොට්ටක ඉඳගත්තත් මේ ශරීරය කියන්නේ දුකක්. ඔය තියෙන දුක ඉවසන්න පුළුවන් නම් අපි වතුට්ටයක් ගහන ඉවසමන් පපුව කියලා හිටපන්. කවදාකවත් හරියන්නේ නැහැ. පණ්ඩිතවංශ කියනවා භවනා කරන්න මිනිස්සු රටකින් රටකට යනකොට බුරුමෙට යනකොට කොට්ට විතරක් රාත්තල් කීයක් එයා ප්ලේන් එකේ ගේනවද කියලා. කොට්ට උසල නැහැ ඉන්නේ භවනා කරන්න යන්නේ අඳුර තැහැකි. ටක් ගාලා ඒ භවනා කොට්ටේ කරේ තියාන තමයි ඇවිදින්නේ. මේ මිනිස්සු හිතනවා මේ කොට්ටේ තමයි නිවන තියෙන්නේ කියලා. අත්තරින්නේම නැහැ. ගෑනිත් අතයි. ඊවල දරුවොත් අතන කොට්ටේ බදාගන්න. මේ මොකද හේතුව අර පත්තරේට වාඩි වෙන එක හරි වැදගත් යාක්. උලක් උඩ ගලක් උඩ ඉඳ ගන්න බෑ. ඒ මොකද හේතුව අර ප්‍රකල්පනා දෙන්නේ එයා කියන උඹට ඔච්චර දඟලන රෙඩි ලේසිනේ පොඩ්ඩක් අට්ට මොසල පහත් කෙරුවාන. එහෙම නැත්නම් මේ කොට්ටේ පසපැතර මොනවා තියාගත්තන මේ එකක්වත් අකුසල් නෙවෙයි. කවදාකවත් සතුටපත් වෙච්ච එකෙක් නැහැ. ඒ නිසා කවදාරි හිතන්න කියනවා
එහෙම චේතනා නොකරන්න චිත්තක්ෂණයක් බලනවා. ප්‍රකල්පනා නොකරන්න චිත්තක්ෂණයක් ඉඳලා බලනවා මොකද වෙන්නේ කියලා. ඉන්නකොට සාර්ථක වුණොත් වහාම කම්මැලිකමක් එනවා. ජීවිතේ ජීවත් වෙන්නේ නැහැ වාගේ. නිකන් මම කොටු වුණා වාගේ. තනි වුණා වාගේ. පාළු වුණා වාගේ. බුදුරජාණන්සේ කියන මේක කොටු වුණා තනි වුණා පාළු වුණා කියන එකට හුදෙකලාව කියලා නමක් දාපන්. විවේකී කියලා නම දාපන්. ඉස්රාමයේ කියලා නම දාගෙන උක උපයාගත්ත දෙයක් කියලා හිතාගෙන උ ප්‍රතිපදාය ජීවුණාවක් කියලා හිතාගන්න කිව්වොත් ඉතින් එතකොට අර තර්කණය කරන කෙනා මේක මේ දුක නැති වෙන එකක් නෙවෙයි නේ දැන් දුක වඩන එකක් නේ මේ කතා කරන්නේ. මේ දුකට සතුට වෙන්නේ මේ කතා කරන්නේ. ඉතින් එතෙන්දි සරුවචන සඳහන් කරන්නේ මොකද්ද මේ විඥාණය කොටු කරපන්. විඥාණයට උඩගෙඩි දෙන්න එපා. උල්පන්දන් දෙන්න එපා. පයින් රෙලොන්ට ඊමම් බඳින්න එපා. විඥාණය එහෙම කියලා ගත්තොත් එයා අනුසේ ධර්ම මත පුරන්න පටන් ගන්නවා. අනුසේ කියලා කියන්නේ අපේ ඇබ්බැහි. අපේ සංසාරගත පුරුදු. එහෙම නැත්නම් අපි දවල් මිකෙල් රෑදානිය සෙල්ලම්. එහෙම නැත්නම් අපේ වංචනික ගති. ෂට ගති. මායාවී ගති. ඒක එනකොට එහෙම දැක්කට පස්සේ කිසිම අනුසේ ධර්මයකට අපිව රවට්ටගෙන යන්න බෑ. අපි මේක අනුසයක් කියලා දන්නවා. එතකොට අපි දන්නවා මේ විඥාණය මොන තරම් මේ ප්‍රයෝග කරලා සංස්කාර ලව්ව කොසටි බාව ගන්න හදනවාද කියලා. සංස්කරණය කරව ගන්න හදනවාද කියලා. අන්නේම සංස්කරණය නොකර එක විනාඩියක් එක තප්පරයක් හුස්ම ය කරන්න ගත්තොත් අපි ප්‍රകൃතිය එළියට එන්න පටන් ගන්නවා. ප්‍රകൃතිය හැමදාම අහිංසකයි. ප්‍රകൃතිය හැමදාම අහිංසකයි. ඒක කවුරු ගත්තත් එකමයි. බුදුහාමරු ගත්තත් එච්චරයි, දේවදත්ත ගත්තත් එච්චරයි. මේ පෘථග්ජනය ප්‍රകൃතියට කැමති නැහැ. එයා පෘථග්ජක කියලා මම විනස් කියලා ගන්න උත්සාහ කරනවා. එයා මම ඔය අනිකට වගේ නෙවෙයි. මම විනස්. ඒක තමයි පෘථග් කියලා කියන්නේ. වෙම්ගෙන් වශයෙන් සලක ගන්න කැමති. උසස්සෝ පහත්තෝ. ඉතින් කාද ඔය පෘථග්භාවේ නැති වෙනකොට අහිංසකකම නැති වෙනවා. ඒක ඉතින් උගාවක් අමාරුයි. මොකද අමාරු ඒ තරම් අර රූප වේදනා සංඥා සංකාර වල ඇඳලා ඉන්නේ. නමුත් හිතන්න කියන අවුරුදු 6ට අඩු ළමෙක් ඉන්නේ උතන. උ කොහොමදත් අහිංසකයි. ඒක අවුරු කියලා දීලා නෙමෙයි. ප්‍රകൃතිය. දැන් අපි ඒ තරම් විකෘති වුණාට පස්සේ අපිට ප්‍රകൃතිය අහඹ වෙලා අපි ගෙදරින් කෙට ගිය මිනිහා ගමෙන් ගමට ගිවින දැන් ගෙදර යන පාර මතක නැතිලා ඉන්නේ. අපි ආගම තියෙන්නේ. ගෙදර හිටපු ගම නෙමෙයි. ආපු ගම දැන් ආගම කරගෙන ජීවත් වෙනවා. ගියේ ගිය තැන ආගමක් කරගන්න. එතන ජීවත් වෙනා මිසක් ආපහු ගෙදර යන්න පාර මතක නැතිලා තියෙන්නේ. ඒ නිසා අර මේ වලිගොඩ ඉඳගත් එක ප්‍රීදෙනවයි කියනවනේ. ඉතු වලිගක සාදාලා ඉඳගත්තා ඉවරනේ. ඌ හිතන්නේ නැහැ ඒක. ඌ හිතන්නේ මේ ඉඳගත් තැන මොකක් හරි ගැටයක් තියෙනවා කියලා. ගැටේ නැහැ. උඹේ වලිගෙට උඹේ වාඩිලා තියෙනවා ගසල් දාලා වාඩිලා. අනිත් වගේ අහිංසක වෙනවා වෙන්න ගියාම වෙන්නේ ප්‍රකල්පනා චේතනා අනුසය ඒවිල්ලා රංගණයක් රංගනවා. හරියට වැලි සෙල්ලම්පත් වෙන පොඩි ළමයි ඒගොල්ලෝ දන්න සෙල්ලමක් කියලා මේ. ඒගොල්ලෝ මේක නිස්තිර කරගන්න යන්නේ මේක මේ ප්‍රകൃති කරගන්න යන්නේ මේ සෙල්ලමක් මේ කරන්නේ. මේ අපි ජීවත් වෙන ගංගේ නටන නාඩගම මරණයම හමාරයි. අපි මේ මේකේ මොන જાති සෙල්ලම් කරගෙන හිටියත් මේ අතහත්තේ තේරුම් ගන්න නැතුව මැරුණොත් කොහෙන් කෙලවරනවද දන්නේ. ඊට පස්සේ මොනව වෙනවද දන්නේ. ඒ නිසා ජීවත් වෙනකොට මේ නාඩගමක් විදියට මේක ක්‍රීඩාවක් විදියට කටයුතු කෙරුවොත් අපිට යථාර්ථය මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය මේ චේතනාවලින් පරිබාහිරව චේතනා තිබුණත් ඒවට සමාදන් නොවි ප්‍රකල්පනා සමාදන් නොවි ඒන අනුසය මම මගේ කියා ගන්න නැතුව ගත කෙරුවොත් ආරම්භන මේතන් නහෝති විඥානස්ස තිතිය. ඒතකොට විඥානේ වටපිට බලන්න පටන් ගන්නවා. මම දැන් මොකේද එල්ලෙන්නේ කියලා. ගඟේ ගහගෙන යන මිටිය විතුරු ගහෙත් එල්ලෙන්න හදනවා වගේ. විඥානේ බලන්නේ මොකක් හරි දෙක එල්ලෙන්න. අපි මේ කොකු ඔක්කොම දිගාරිනවා. විඥානයේ එල්ලෙන තින කොක්ක හැකිලි කියන්නේ සංයෝජන කියන්නේ හැකිලි වලට. ඒ දිගහැරලා තිබ්බට පස්සේ විඥානය වෙලෙ මේක අත ගැට හිටින්නේ නැහැ. එතකොට යාර තියෙන්න පටන් ගන්නවා විඥානේ අසරණ වෙනවා. ඒකට කියනවා අපපතිත්ථිත විඥානේ. ප්‍රතිෂ්ඨාවක් නැති විඥානේ. ඉතින් අපි දවස පුරාම කරන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබලා දෙන එක. ඒ ලබන විඥානේ කවදාකවත් හොඳක් කරන්නේ නැහැ. ඒක නිර්මාපකෙක් නෙක විනාශකෙක්. ඒසද්ද වෙලාවක විපස්සනා භාවනාවේදී තදංග නිබ්බුති වශයෙන් විකම්බන නිබ්බුති වශයෙන් අපි කරන්නේ විඥාණයට යන්නේමක් නැති කරනවා. නැති කරලා ජීවත් වෙනවා. සැලසුම් කරනවා නෙවෙයි. අරහන්දිනවා නෙවෙයි. සකස් කරනවා නෙවෙයි. යන්න හරිනවා. යන්න ගියාට පස්සේ තේන ඉදාට අංග සම්පූර්ණ සාසන සම්පත්තියක් තියෙනවා. මොන විදියෙන් කරලාද මේක සකස් කරුවත් වෙන්නේ ආංශික රසයක් අපිට ලැබෙන්නේ. අර අංග සම්පූර්ණ ගතිය ආවට පස්සේ පේනවා.
මනුස්සයෙක් මේ මුළු ලෝකෙම හිතෙන් අමතක කරන්නේ නැතුව ඒ අංග සම්පූර්ණ බවට යන්න බෑ. දෙකේ කකුල තියාගෙන ඉන්න බෑ. එක්ක ඒක එක්ක මේක. ඒ නිසා අපි මේ යෝග ජීවිතේ පැවිදි ජීවිතේ කරන ටික අරව අයින් කරලා මේකට නැමෙන එක. නමුත් මේක අංශුවක් කර ජීනකම් කිරි කලයක ගොම කඳුල වගේ අපිට මේකට යන්න බැරි නිසා වෙලාවක ඇබ්බැහියට කරලා පුරුදු වෙලා අර චේතනා නැති ප්‍රකල්පනා නැති අනුසේ ආවත් ඒක ළමා සෙල්ලමක් බව දැනගෙන මම මාගේ කියා ගන්න නැතුව ඉන්න පටන් අරගත්තොත් පේනවා. ඉතින් මේ පණිවිඩයේ බුදුරජාණන් වහන්සේ අපිට මේ මිනිස්සෙක් වෙලා ආවිල්ලා දුන්නේ. උනාචිත් මිනිස්සෙක් අපිට මිනිස්සෙක්. නමුත් අපි මිනිස්සකම නැත්තම් ඔය චේතනා ප්‍රකල්පනා වල නම් ජීවත් වෙන්නේ. ඉතින් මේ ගෙදරින් එළියට ගිහිල්ලා ගෙදරට එන්න පාර මතක නැතිච්ච මිනිස්සෙක් වගේ අපි හැම කෙනාම ගිම්ම අහන ගෙදර යන පාර කොහෙද කියලා. ඒ තරමටම අවුල් වෙලා තියෙන නමුත් සර්වඥාන්සේ සඳහන් කරන්නේ ඔය චේතනා ප්‍රකල්පන අනුසේනති හැම වෙලාවෙම තමන් ඉන්නේ ගෙදර. ඒක හුරුකරන්න ඒ හුරුකරන එක තමයි අපි පරියංක භාවනා, සක්මන් භාවනා, අරණ්‍ය වාසී ජීවිතය, නැවතිල්ල හිමීන් නිස්සද්ද වැඩ කරනවා আদি හැම පැත්තෙම කියන්නේ මේකයි. එනමුත් ඒකට අපි ළඟ තියෙන පුදුම බීතිකාවක්නේ. ඒක මුදුන්පත් වෙන හැම වෙලාවෙම නිින්දක් එනවා. මුදුන්පත් වෙන හැම වෙලාවෙම කම්මැලිකමක් එනවා. නීරසකමක් කියනවා. අන්නේ නීරසකම කම්මැලිකමටත් ප්‍රමෝදයක් ඇති කරගෙන ඒක දියුණු කෙරුවොත් එතන උත්සාහ කළා බලන්න පුළුවන් මේ නීරස වෙලා තියෙන චේතන නැති නිසාද, නීරස වෙලා තියෙන ප්‍රකල්පන නැති නිසාද, නීරස වෙලා තියෙන අනුසේ නැති නිසාද කියලා බලලා ඒක භාවනා ප්‍රතිපදාවෙන් ආව එකක් කෙලෙස් හරු තත්වයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපි ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. අපි ඒකට යෝනිසමනසකාරය කියලා කියනවා. ඉතින් ඒ නිසා යෝනිසමනසකාරය අයෝනිසමනසකාරය දෙක පටලැවිලා තියෙන එකේ අපේ පරම යුතුයකම වෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරයට තන දෙන එක. ඒක වෙන් කරලා තියාගෙන ඉන්න එක. එතකොට එයා කරන්න ඕන දේ කරනවා. ඉතින් ඒක අපි වගේ කට්ටියකටත් බැරි නම් හිතන්න මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් සතු මරණ මිනිස්සෙක් ගැන හිතන කොහොමනම් මෙවැනි ධර්ම දේශනාවට ඊගෙන කෙනෙක් පැයක් නතර කරලා අහගෙන ඉන්නවා සලසන්න පුළුවන්. තීරුම් ගනීද? ඒ නිසා අපි ඉන්නේ යතින් 60 ගානකටත් වැඩි දැන් මේක සුද්ධ කරලා අපි ළඟ තියෙන පොඩි පොඩි කොටස් අන්නේ ටික කරන කොටස් වලට දැන් බුල්ඩෝසරකින් උදල්ලෙන් කරන්න බෑ. දැන් කන් ඇන්දෙන් අයින් කරන්න ඕන. මේ මීට තියෙන ටික අයින් කරන්න ඔය පාරමයි. වෙන එකක් නෑ. හැබැයි අර චේතනා නැති ප්‍රකල්පන නැති අනුසේ තිබුණත් අනුසේ වශයෙන් දන්න වංචනික ධර්ම වශයෙන් බව දන්නදී ප්‍රකාශ කරන තාක්කල් කමඨාන සුද්ධ වෙන තාක්කල් නැත්තම් ආපත්‍ය දේශනා කරන තාක්කල් ඒක නාට අර ආපත්‍ය කහට වදිනවා. වැරද්ද මේ අකුසලයේ වේදනාව තියෙනවා. ඒ කාටරි හෙලිකරුවට පස්සේ ඒක බුද්ධ ශාසනය බාටපත් වෙනවා. ඒක ආයති සංවරයක් බාටපත් වෙනවා. ශාසනය පණ බාටපත් වෙනවා. ඒ නිසා අපි සමගිව එකතු වෙලා භාවනා කරන ගමන් ඒ අපේ අපේ තියෙන අඩුපාඩු ගැන කතා කරමින් ඒ කටයුතු කරනකොට අපිට අර gedaraka doraka නැති පුදුම ආධ්‍යාත්මික ගතියක් මේ අරණ්‍ය වල ගන්න පුළුවන්. නමුත් ඒක සඳහා හැම කෙනෙක්ගේම දායකත්වය අවශ්‍යයි. හැම කෙනාම අනික් කෙනා අදහ ගන්න ඕනේ. අපි අතර සාමූහික ප්‍රයත්නෙන් තමයි මේ අනුසේ ධර්ම වල තියෙන වංචනික බව අල්ලන්න පුළුවන්. තනියම අල්ලන්න බෑ. ඒ නිසා අපි එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වේලා අන්‍යෝන්‍ය වචන කතා කරලා අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියලා වචනේන කියලා කටයුතු කරන පටන් අරගත්තොත් අපි ඒ අතින් යුදබිමේ ඉන්න සෙබළු වගේ ඉන්නවා. ඒ නිසා හැම වෙලාවෙම බලන්න භාවනා කරනකොට සබ්බ පාපස්සා කරනම් කියන එකයි මේ කියන්නේ. සියලු පවෙන් වැලකීමට කටයුතු කරන මිසක් අපි මොනම දෙයක්වත් කරන්න උත්සාහ කරන පිරිසක් නෙමෙයි. අන්නේ ඒක තේරුම් යෑම සඳහා දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගයි අපි පරිණි චාරිත්‍රයේ විදිහට අපි ධර්ම දේශනාවෙන් පස්සේ සුළු වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් නැත්නම් මේ ප්‍රකාශ වෙච්ච අදහස් මත ප්‍රකාශ කිරීම ප්‍රශ්න මාතෘකාවක් වෙනවා කතා කරන්න ධර්ම සාකච්ඡාවට. එහෙම ධර්ම සාකච්ඡාව සඳහා සුදුසු කාරණා කටුන තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. එහෙම නැත්නම් අපි පුරුදු පරිදි ඊතාවතා ජාති කතා සජ්ජායනා කිරීමෙන් විවිධ පින් දීමෙන් සතිවාරයේ සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.